මේ 15වැනි මුස්ලිම් දැරියා. අපි ආව ශාෆා නමින් හඳුන්වමු. ශාෆා 15වැනි වියේදී බලහත්කාර විවාහයකට ගොදුරු කරන ශ්‍රී ලාංකික මුස්ලිම් දැරියා. මේ ඇයිගේ කතාවයි. මම සාමාන්‍ය පෙළට ඉගෙන ගන්න කාලේ ශිෂ්‍යයෙකුට ආදරය කළා. ඒක දැනගත්ත වෙලාවේ අම්මලා මාව මාමලෑ ගෙදරට යවුවා. එහි ඉඳලා මම හොඳට ඉගෙන ගත්තා. ඒ අතරේ මාමගේ ගෙදරට නිතර ආගිය තරුණෙකුට මා ගැන අදහසක් පහළ වෙලා මාව විවාහ කරගන්න ඕනේ බව එයාලට කියලා තිබුණා. ශාෆා ඒ යෝජනාවට එරෙහිවුණා. අධ්‍යාපනයේ හැමාරේ සිය පෙම්වතා සමග විවාහ වීම සිය බලාපොරොත්තුව බව ඇය දැඩිව කියා සිටියා. එහෙත් එම යෝජනාව කළ තරුණයා සමග විවාහ විය යුතු බවට ඇයට බල කළ මාමා නැන්දා විවාහය සඳහා සියලු කටයුතු සහසිගතව සූදානම් කළා. ඒ කසාදෙන් ගැලවෙන්න මම මගේ අත් දෙක කපා ගත්තා. ඒක කළොත් අතපය කපාගෙන මැරෙනවා කියලා මම කිව්වා. ඒකට කැමති වෙන්න කියලා අම්මත් බල කළා. කසාදෙ ලියාපදිංචි කරපු දවසේ මම මගේ අනිත් අතත් කපා ගත්තා. ගෙදර තිබ්බ පෙතිවර්ගයක් පිව්වා. මාව රෝහලට ඇතුළත් කළා. එතෙන්දි පවා මට බෙහෙත් දෙන එක නැවැත්තුවා. දුන්නේ සේලයින් විතරයි. දොස්තරට කියලා සේලයින් බෝතලෙත් එක්කම එයාලා මාව ගෙදර අරගෙන ගියා. ඒ සේරම කළේ පුද්ගලික රෝහලකදී. ගෙදර ගියාට පස්සේ එයාලා මගේ අත්වල මරතෝණ්ඩි ගෑවා. කළ හැකි කිසිවක් නොවෙන් අවසානයේ ඇය විවාහයට එකඟත්වය පළ කළා. එහෙත් ඇය පැරණි පෙම්වතා සමග තවතුරටත් පෙමින් වෙලී සිටින්නේ යැයි සැක කළ සැමියා ඇයට දිගට හරහටම පහර දුන්නා. හිරිහැර කරනු ලැබුවා. බොහොම අමාරුවෙන් මම ඒවා දරාගත්තේ. එයාගේ තාත්තත් මට එක එක දේවල් කිව්වා. මම ගැලපගත්ත වෙලාවේ ඒ එයාගේ දරුවා නොවේ කියලා මහත්තයා කිව්වා. දරුවා ගබ්සා කරන්න කියලා එයා බල කරා. ඊට පස්සේ මාව උස්සලා පොළවේ ගැහුවා. එයා මගේ බෙල්ල මිරිකුවා, මට ගැහුවා, ආයෙත් උස්සලා පොළවේ ගැහුවා. එම පහර දීම්වල ප්‍රතිඵලයක් ලෙසින් ඇයට සිය කුසේ සිටි දරුවා අහිමි වුණා. ඉන් අනතුරුව ඇය සැමියා අත්හැර මවගේ නිවසට ගියා. පහර දීම පිළිබඳව කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසියෙන් පළ වූයේ ඇල්මැරණු ප්‍රතිචාරයක්. යළිත් සිය සැමියා වෙතට යන මෙන් පොලිසිය උපදෙස් දුන්නා. මේ අතරවාරයේ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියෙන් ඇයට පණිවිඩයක් ලැබුණා. පල්ලියෙන් මට කිව්වා එකට ජීවත් වෙන්න කියලා. එතෙන්ති මගේ සැමියා හැමෝම ඉස්සරහ කිව්වා මම වෙනත් කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා කියලා. එහෙම කියලා එයා මාත් එක්ක ජීවත් වෙන්න කැමති වුණා. එයින් දින කීපයකට පසු හදිසියෙම ඇයට ආගන්තුකයෙක්ගෙන් දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ ලැබෙන්නට වුණා. උඹට කීයක් ඕනද? මාත් එක්ක නිදාගන්න එනවද? උඹේ සැමියා තමයි මේ නම්බර එක දුන්නේ කියලා ඒ මිනිස්සු මට කිව්වා. ගණිකාවක බව පවසමින් සිය දුරකථන අංකය සහ ඡායාරූපය සැමියා විසින් සමාජාල මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ඇති බවට ඇයට දැනගැනීමට ලැබුණා. ඇය ඒ දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ සියල්ල පටිගත කළා. දවසක් මම පරිගණක පන්තියකට යනකොට කොල්ලෙක් ඇවිල්ලා මගේ ෆොටෝ එකක් අරගෙන එයත් එක්ක නිදිය ගන්න එන්න කියලා කිව්වා. ආවේ නැත්නම් ෆොටෝ එක ෆේස්බුකේ ප්‍රසිද්ධ කරනවා කියලා තර්ජනය කළා. බස් එකේ මහපාරේ මට කොල්ල උසුරු විසුරු කරනවා. මම අන්තිමට පන්ති යන එක නැවැත්තුවා. සිය දියණිය මෙතරම් අතවර වලට ලක් වෙද්දිත් පියා ඒ ගැන කිසිවක් තැකීමක් කළේ නැහැ. කුලි වැඩක් කර දරුවන් 5 දෙනෙකු රක්ෂා කරන අතරවාරයේ ගතානුගතික සමාජයේ නිින්දා අපහාස සහ තර්ජන වලින් බේරි ශාෆාගේ මානසික සුවේ සැලසීමේ වගකීම මවටම පැවරුණා. සිය දියණියද සමග රහසිගතව ප්‍රදේශයේ සමාජ සේවා ආයතනයකට පිවිසීමටත් දැන් අය ඇයගේ දිනතරියාවෙම කොටසක්. සමාජයෙන් මතුවන නිින්දා අපහාස හා තර්ජන වලට කොතරම් බියපත්ව සිටින්නේද යත් සිය නම ගම පවා වෙසෙන ප්‍රදේශය පවා හෙළි නොකරන්නටයි ඔවුන් ඉල්ලා සිටියා. එක හේතුවක් නිසා මම එයාව මගේ මල්ලාගේ ගෙදර ඉඳගෙන ඉගෙන ගන්න යව්වා. අන්තිමට මෙහෙම දෙයක් වෙයි කියලා මම හීනකින්වත් හිතුවේ නැහැ. මේක බලහත්කාරයෙන් කරපු විවාහයක්. මව පවසනවා. වයස අවුරුදු 18ට අඩු දැරියන් විවාහ කර දීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතියට අනුව තහනම්. ඒ දශක ගණනාවක් පැරණි මුස්ලිම් විවාහ හා දිස්කතාද නීතිය මගින් වයස් සීමාවකින් තොරව දැරියන් විවාහ කර දීමට මුස්ලිම් දෙමව්පියන්ට හා බාරකරුවන්ට අවසර දෙනවා. මේ නීතිය හේතුවෙන් මුස්ලිම් දැරියෝ සහ කාන්තාවෝ දශක ගණනාවක් මුළුල්ලේ රහසේ කඳුළු වැගිරුවා. අවසානයේ තවදුරටත් ඉවසා සිටිය යුතු නැතැයි තීරණය කළ ඔහු එයට මගපාදන මෙම නීතිය සංශෝධනය කරන මෙන් ඉල්ලා සිටමින් උද්ඝෝෂණයක් දියත් කළා. කෙසේ වෙතත් සැමියාගේ වදබන්ධන හේතුවෙන් සහ ගමේ වැඩිහිටි සමාජයනුත් මග තොටේදීත් පොදු ප්‍රවාහන සේවාවලදීත් නිරන්තරයෙන්ම එල්ලවන තාඩට පීඩන සහ නින්දා අපහස නොතකා සිය උසස් අධ්‍යාපනය නිමකොට නීතිඥවරයක් වීම
පාෂාගේ බලාපොරොත්තුවයි. තමන්ට හිරිහැර කරන සමාජයට ජයග්‍රහණය කිරීමට ඉඩ නොදීම ඇයගේ අධිෂ්ඨානය වී තිබෙනවා. එසේ නීතිඥවරියක බවට පත්වී තමන් වැනිම අතවරවලට ගොදුරු වූ දැරියන්ට උපකාර කිරීම ඇයගේ බලාපොරොත්තුවයයිද ඇය ප්‍රකාශ කර සිටියා. යාලුවනේ, ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? එහෙනම් සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.